ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනෝතු ප්‍රථමයෙන් සිරස්තල ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වලින් සහ සියලු විභාග කටයුතු වලින් හෙට සිට ඉවත් වෙනවා ගුරු විදුහල්පති සංගම් කියයි ඉදිරි සතියේ සිට වර්ජන රැල්ලක් වෘත්තීය සමිති රසක් ඒකමතික තීරණයක තවත් කොවිඩ් මරණ 35ක් මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3500 ඉක්මවයි කොවිඩ් ප්‍රභේද දෙකක් එකවර ආසාදනය වූ කාන්තාවක් බෙල්ජියමින් එන්නත් පිළිබඳ අසත්‍ය මාධ්‍ය වාර්තා ගැන හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සියත වගකීම් සහගත මාධ්‍ය වාර්තාකරණයට රාජ්‍ය ඇමති චන්නගෙන් පැසසුම් තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා 120ක් දිවයිනට डेल्टा ප්‍රභේදයට එරෙහිව සයිනෝෆාම් එන්නතින් වැඩි ආරක්ෂාවක් දේශීය සිදු කළ පරීක්ෂණයකින් හෙළිවේයි මරණකොට අරගෙන යන්නේ පින් විතරයි ඇමතිකම් අරගෙන යන්න බෑ ඇමති ගම්මන් පිල කියයි ඔලිම්පික් සඳහා ජපානයේ සූදානම බ්‍රැන්සන් අභ්‍යවකාශගත වෙයි ප්‍රථමයෙන් දේශීය පුවත් कोविड वायरस आसादने वी मेरट सिदुपु तवत मरण तीस पहाक पिलिबंदव अदपसुरुवे वार्ता वुना एयानुव मेरट समस्त कोविड मरण संख्याव तुंदह स्पांसीय सीमाव इक्मवा किया कोविड वायरस आसादने वी मेरट सिदुपु तवत मरण तीस पहाक पिलिबंदव अदपसुरुवे वार्ता वुना අදාල මරණ සියල්ල ඊයේ දින සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එලෙස මියගිය පුත්කලින් අතරට කාන්තාවන් 18ක් හා පිරිමි පුත්කලින් 17 දිනකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3502 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පිළියන්දල තුන්බෝවිල උතුර ග්‍රාම නිලධාරී වසමට අයත් කරදියවත්ත ගම්මානයේට අද සිට සංචරණ සීමා පැනවීමට සෞඛ්‍යංශ තීරණය කළා. එම ගම්මානයේ සිදු කළ අහඹු PCR පරීක්ෂණ 418ක් අතුරින් පුත්කලින් 71 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වීමත් සමගයි මෙලෙස කොවිඩ් ආසාදිතයින් යළිත් තහවුරු වීම හමුවේ කොවිඩ් පොකුරු මතුවීමේ අවධානමක් ඇති බවයි සෞඛ්‍යංශ පවසන්නේ හැටන් දික්කොය නගර සභා සීමාවෙන් කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 16 දෙනෙකු තහවුරු වී තිබෙනවා පෙර ආසාදිතයින්ගේ ළඟම ආශ්‍රිතයින් 25 දෙනෙකු සොය නිරෝධායනයට යොමු කර සිදු කරන ලද PCR පරීක්ෂණ අනුව මෙම රෝගීන් තහවුරු වූ බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ මේ අතර කොවිඩ් වෛරසයේ මර්ධනය කිරීම සඳහා ලබා දෙන සයිනෝෆාම් එනතේ මාත්‍රා 120ක් අද අලුයම දිවයිනට රැගෙනු ලැබුවා ගොඩක් දෙනෙක් අහනවා මේ අලුතෙන් යනවා ඩෙල්ටා ප්‍රභේදේ මේක භයානකයි අපි මේ ගහන එන්නතේ ප්‍රයෝජනයක් තියනවාද දේශීය වශයෙන් සිදු කරපු පරීක්ෂණයකින් මේ වෙනකොට මූලික වශයෙන් කරුණු අනාවරණය වෙලා තියෙනවා කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයට සයිනෝෆාම් එන්නතේ ඉතාම සුවිශේෂී රැකවරණයක් තියෙනවා කියලා දේශීය වශයෙන් සිදු කරපු පරීක්ෂණයක තොරතුරු මම හිතනවා මේ සතියේ බදාදා බ්‍රහස්පතින්ද වෙනකොට රටට ලෝකයට එළි දක්වයි කියලා සයිනෝෆාම් එන්නත් ලබා ගත්ත අයට මං හිතන්නේ දැඩි රැකවරණයක් විශේෂ රැකවරණයක් මේ ඩෙල්ටා ප්‍රභේදය සඳහා තියෙනවා කියන සුබ පණිවිඩය සතුටුදායක පණිවිඩය මම දෙන්න කැමතියි. එංගලන්ත ක්‍රිකට් සංචාරය නිම කරමින් දිවයිනට පැමිණ මේවන විට ජෛව ආරක්ෂිත බුබුල යටතේ කොළඹ රැඳී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 21 දෙනාටම COVID-19 වෛරසය ආසාදනය වී නොමැති බව PCR පරීක්ෂණවලදී තහවුරු වී තිබෙනවා. ඒ අනුව හෙට සිට ක්‍රීඩකයින් සඳහා පුහුණු වීම ආරම්භ කිරීමට වැඩි ඉඩකඩක් ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ සභාපති මහාචාර්ය වෛද්‍ය අර්ජුන ද සිල්වා මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. කොවිඩ් වෛරසය සඳහා ලබා දෙන කිසිදු එන්නතක් ලබා නොගත් කාන්තාවක් කොවිඩ් ප්‍රභේද දෙකක් එකවර ආසාදනය වීමෙන් මිය ගොස් තිබෙනවා. බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදයේ හෙවත් ඇල්ෆා හා දකුණු අප්‍රිකානු කොවිඩ් ප්‍රභේදයේ හෙවත් බීටා වෛරසය ආසාදනය වූ 90වරදී බෙල්ජියම් කාන්තාවක් මිය ගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මෙලෙස දිත්ත ආසාදනයක් වාර්තා වීම ඉතා දුර්ලභ සිදුවීමක් බවද විද්‍යාඥයින් පවසනවා. ඒ අනුව කොවිඩ් ප්‍රභේද දෙකක් එකවර ආසාදනය වීමක් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇත්තේ පළමුවරටයි.
ඉන්දියාවෙන් ගෙන එන්නතක ඒඩ් සංකටක පවතින බවට සැක ඇති බව සඳහන් කරමින් සත්‍යන්ත පුවත්පතක පළ කර තිබූ වාර්තාව මුළුමනින්ම අසත්‍ය බව රාජ්‍ය මාධ්‍ය මහාචාර්ය චණ්ඩ ජයසුමන මහතා පවසනවා. ඒ අදාළ පුවත පිළිබඳව සියත ප්‍රවෘත්ති අපකල විමසීමකට පිළිතුරු ලබා දෙමින් මේක ඊටාම වැරදි පුවතක් කිසිම සත්‍යකින් තොරවයි ලංකාවට ගෙන එන කිසිදු එන්නතක එච්.අයි.වී. වෛරසයක් හෝ වෙනත් වෛරසයක් තියෙන බවට කිසිදු සාධකයක් පරීක්ෂණාත්මක දත්තයක් ලැබිලා නැහැ. විශේෂයෙන්ම COVID-19 රෝගිය සඳහා ලබා දෙන එන්නත්වල එහෙම කිසිදු ප්‍රශ්නයක් ඇති වුණ බවක් වාර්තා වෙන්නේ නැහැ. මේක මුළුමනින්ම ගොතන ලද අසත්‍ය පුවතක්. එන්නත් පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නැති බව විශේෂ භාර අමාත්‍යවරයා හැටියට මම ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා. නිසි මේ පිළිබඳ අධ්‍යයනයක් නොකරපු සුළුතරයක් වෙන මාධ්‍යවේදීන් තමන් කැපී පෙනීම සඳහා කරන මේ වගේ අසත්‍ය ප්‍රකාශ නිසා තාම ලොකු හානියක් වෙනවා. උදාහරණයක් හැටියට මම අද උදෑසන සිට ග්‍රාමීය ප්‍රදේශ ගණනාවකට ගියා. ඒ ගම්වල මිනිස්සු පවා අපෙන් අහනවා මේ එන්නත COVID-19 රෝගයට දෙන එන්නත ගත්තම ඒත් හැදෙන්න පුළුවන්ද කියන එක. මේ වගේ ඉතාම බරපතල නොමගැවීමක් වෙනවා බහුතරයක් මාධ්‍යවේදීන්. විශේෂයෙන් අපි ගත්තොත් දැන් මේ සියත මාධ්‍ය ජාලය ඉතාම වගකීමෙන් යුතුව කටයුතු කරනවා. අපි දැක්ක මේ COVID-19 රෝගය ආරම්භයේ සිට ඉතාම වගකීමකින් තමයි ඔවුන් ප්‍රවෘත්ති ප්‍රකාශ පළ කළේ හැම දෙයක්ම. නමුත් අපිට පේනවා සුළුතරයක් මාධ්‍ය විශේෂම මාධ්‍යවේදීන් තමන්ගේ ප්‍රසිද්ධිය සඳහා විවිධ අර්ථ නිරූපණ ලබා දෙනවා මේ පුවත් සඳහා. විශේෂයෙන්ම මේ කොවිඩ් මර්ධන වැඩපිළිවෙල අඩාල කරන්න ජනතාවට ඒ ගැන තියෙන විශ්වාසය නැති කරන්න බොහොම සංවිධානාත්මකව මේ කටයුතු කරනවා කියන එකත් අපිට පේනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ ආකාරයෙන් නොමග යවන පුවත් පිළිබඳව හෙට දිනේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරලා මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරන්න කියන කාරණේ ඉල්ලා සිටිනවා. එමෙන්ම අපේ රටට ගෙන්වනු ලබන එන්නත්වල පූර්ණ වගකීම දරනු ලබන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගෙන්ද මෙම පුවත පිළිබඳව සියත ප්‍රවෘත්ති අප විමසීමක් කරනු ලැබුවා. මේ සම්බන්ධයෙන් අපි නීත්‍යානුකූල උපදෙස් පතලා තියෙනවා. ඒ උපදෙස් වලට අනුව ක්‍රියා කරන්න සිද්ධ වෙනවා අපිට. මොකද මේක සම්පූර්ණ වැරදිතරතුරක්. මේ තියෙන වසංගත රෝග තත්ත්වය හදිසි තත්ත්වයට යටතේ බොහොම පැහැදිලිව ඔබේ මාධ්‍ය ආයතන හරහා කියන්න කිසිම ආකාරයකින් ඔය කියන සමාගමෙන් අපි එන්නත් මිලදීගෙනත් නැහැ. මේ එන්නත් සම්බන්ධයෙන් එහෙම HIV ආසාදනයක් ඇතිවීමක් සම්බන්ධයෙන් ලෝකෙ කොහෙවත් වාර්තා වෙලත් නැහැ. ඒ එක්කම එන්නත් හදන වැඩපිළිවෙලේදී HIV ආසාදනයක් එන්න ක්‍රමයකුත් නැහැ. මොකද මේක මිනිස්සුන්ගේ රුධිර තරල වලින් හදන දෙයක් නෙවෙයි. එන්නත කියන්නේ වෙනම හදන එකක්. මේ වෛරසයකින් හදන දෙයක්. එතකොට ඒකට HIV ආසාදනයක් එන්න බෑ විද්‍යානුකූලව. තව ඉදිරියට ඔබට මේ වගේ විවිධ වැරදි ප්‍රචාර එයි. ඒ සම්බන්ධයෙන් ඔබ නියමිතව නිත්‍යානුකූලව තොරතුරු පමණක් විශ්වාස කරන ලෙස ඊටාම වක්කීමේ යුක්තව මේ හැම කෙනෙකුටම දැනුම් දෙනවා. විවිධ ශාස්ත්‍ර නියෝජනය කරන වෘත්ති සමිති රැසක් එක්ව අද ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්තුවා. එහිදී අදාළ වෘත්ති සමිති නායකින් සහ නියෝජිතින් පැවසුවේ රජයේ ක්‍රියාකලාපයට එරෙහිව ඉදිරි සතිය තුළ රට පුරා වර්ජන රැල්ලක් ආරම්භ කරන බවයි. අපේ රටේ ඉතිහාසයේ බිහිවෙච්ච විශාලතම බහුජන ක්‍රියාකාරීන්ගේ සංවිධානය අද දවසේ අපි ගොඩනගා ගත්තා. ආණ්ඩුවේ මර්ධනයට එරෙහි වෘත්තීය සමිති සහ බහුජන සංවිධානය එකමුතුව හැටියට ඒ එකමුතුව හෙට දවසේ සිට මේ රටේ සිදුවෙන මර්ධනයට එරෙහි සියලු ක්‍රියාමාර්ගවලට මැදිහත් වෙනවා. ඒ වගේම ආණ්ඩුවේ මර්ධනයට එරෙහි අනපනත් පරාජය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න මැදිහත් වෙනවා. හෙට වෙනකොට ස්ටාලින් සහෝදරයාව PCR පරීක්ෂණයකට ලක් කරලා හැබැයි ලෙඩක් හැදිලා දිනනවා නම් ඒකටත් ඔක කියන්න ඕන. දැන් ආණ්ඩුව වහාම අනිද්දා වෙනකොට එළියට දාන්න ඕන. දුමින්ද නාගමෝ සහෝදරයාව PCR පරීක්ෂණයට ලක් කරලා අනිද්දා වෙනකොට එළියට දාන්න ඕන. පැහැදිලිවම කොරන්ටයින් නීතිය අවභාවිතා කරලා තියෙනවා. ආණ්ඩුව දේශපාලනිකව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ බලය ಉಪಯೋಗي කරගෙන කැතයි ලැජ්ජයි. ආණ්ඩුවට කියනවා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අධිකරණයට පවා අපහාස කරමින් මර්ධනේ නම් ඉස්සරහට ගෙන්නේ මර්ධනයට විරුද්ධව අපි ළඟත් තියෙනවා වැඩපිළිවෙලක්. හොඳයි අපි හැප්පිලා බලමු ආණ්ඩුවේ ඒකාධිපති මර්ධනයේද දිනන්නේ මහා ජන මතයද කියන එක. මේ එකතු වෙන ගොන්න හරහා අපි මේ ආණ්ඩුවේ ගමන සමහරක් වෙලාවට අවසන් වෙන්න පුළුවන්. ඒ නිසා අපි තාමත් ඕනෑකමින් ආණ්ඩුවට කියන්නේ මේ මර්ධනය වහාම නවත්තන්න, මේ මහජන විරෝධී කටයුතු වහාම නවත්තන්න, මහජන විරෝධී කටයුතු වෙනුවෙන් හඬ නැගීම මෙල්ල කරන්නට ආවොත් ආණ්ඩුවට පාඩමක් ඉගෙන ගන්නට වෙනවා කියන කාරණේ මතක් කරනවා.
පොහොර ගැටලුව ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් උරුබුක් නගරයේදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නිත්ති මහතාගේ ප්‍රධානත්වයෙන්. ප්‍රමාණවත් පොහොර නොලැබීම අධ්‍යාපන අයිතීන් අහිමි වී යාම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණා. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නිත්ති මහතා ඇතුළු එම පක්ෂයේ ක්‍රියාකාරීන් රැසක් මෙයට එක් වුණා. පවුලේ පවුලේ කට්ටිය බෙදාගෙන රට විනාශ කරමින් ඉන්නවා. එක පැත්තකින් කොරෝනා වසංගතය පාවිච්චි කරලා ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන්ම ජනතාවට රැස් වෙන්න තියෙන අයිතිය, කතා කරන්න තියෙන අයිතිය නිදහස විනාශ කරලා දානවා. වගාවට තියෙන පෝර ටික නැති කළ විතරක් නෙමෙයි ආණ්ඩුව පෝර ටික ඉල්ලන්න තියෙන නිදහසත් නැති කළා තියෙනවා. අධ්‍යාපනය ලබන්න තියෙන අයිතිය, ඒ අයිතිය ගැන කතා කරන්න තියෙන නිදහසත් අද පාගාදමමින් තියෙනවා. කුරුණෑගල ඇහැටවැව ප්‍රදේශයේදීද අද උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. ඉතා පගපතල විරෝධයක් ආණ්ඩුවට ගණනගිලා තියෙන මොහොතේ ආණ්ඩුව කොරෝනා නීතිය අවභාවිතා කරමින් ඒ ජනතාවගේ අයිතිය මර්ධනය කරන්න මේ වෙනකොට උත්සාහ ගනිමින් ඉන්නවා. දැන් ওই කොළඹ අතේ ඉන්න නෝන මහත්තුරුන්ට මේක පේන්න පුළුවන් හරි ශෝග්ගයන් ටික කියලා. මේ වගේ වී කරල්ලෙන්නේ නැහැ. මේ ගොජර අද මේව මර්ධනය කරන්න මොකක්වත් වැඩ පිළිවෙලක් නැහැ. පෙරදිනිය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය විසින් අද මහනුවර නගරයේද විරෝධතාවයක් පැවැත්තුවා. ජෝසප් ස්ටාලින් සහෝදරයා ඇතුළු මේ වන විටත් බලහත්කාරයෙන් අනීතිව නිරෝධායනයේ යෙදී සිටින සියලු දෙනා මුදා හැරීම සඳහා ගුරු විදුහල්පතිවරුන්ගේ මේ වැටුප් විෂමතා ප්‍රශ්නය ඇතුළත් ගැටලු විසඳන ලෙසත් රජයට බලපෑම් කරමින් වෘත්තීය ක්‍රියාමාර්ග තුනක් ගුරු විදුහල්පති වෘත්තීය සමිති තීරණය කළ තිබෙනවා. හෙට පෙරවරු 7ට ආරම්භ වෙන ඔන්ලයින් තාක්ෂණයේ ඔස්සේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ නියුතු සියලුම ගුරු විදුහල්පතිවරුන් ඉන් ඉවත් කරන දිගින් දිගටම මර්ධනය කැඳ ගොවිබිම්වල ගොවි ජනතාව උද්ඝෝෂණය කරද්දී තමන්ට සුදුසු පොහොරක් ඉල්ලලා ඒ උද්ඝෝෂණ නියැලෙච්ච ගොවි නායකයෝ ඇතුළු ඒ ගොවි ජනතාව අත්අඩංගුවට ගත්තා. විවිධ ඉල්ලීම් පදනම් කරගෙන උද්ඝෝෂණය කරපු පිරිස් අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව කටයුතු කළා. වහාම ජෝසප් සහෝදරයා ඇතුළු ඒ පිරිස කැඳවන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිරා බේවර්ධන මහතා සඳහන් කළේ උද්ඝෝෂණවලට එරෙහිව රජයේ ගත් පියවර ජාත්‍යන්තරී ශ්‍රී ලංකාව අපකීර්තියට ලක් කර ඇති බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වෙනි පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් කියන කාරණය දිහා බැලුවහම ඒක යටපත් කරන්න බෑ කිසිම සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙකුට හෝ වෙනත් චක්‍රලේඛනයක් මගින් යටපත් කරන්න කිසිදු හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි දැක්කා මේ රටේ මාධ්‍යවේදීන්ටත් හිරිහැර කරමින් ඔවුන්ගේ කැමරාවලටත් පහර දෙමින් දරුණු ක්‍රියාවලියක නිරත වුණා. දැන් වහාම මේ ගැන කමිටුවක් පත් කළා සොයාබැලීමක් කරන්න. එහෙම නැත්නම් ලෝකයේ ශ්‍රී ලංකාව පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අතර තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අතර මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ එළඹෙන 21 වනදායි. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පවතින මතභේදාත්මක තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වන්නේ. මේ අතර වත්මන් රජයේ ක්‍රියාකලාපය සහ ජනාධිපතිවරයා සමග පැවැත්වීමට නියමිත සාකච්ඡාව පිළිබඳව මහාචාර්ය රෝහණ් ලක්ෂ්මන් පියදාස මහතා මහනුවරදී මෙලෙස අදහස් පළ කළා. මෙතන තීරණාත්මක සාකච්ඡාවක් තවත් කරන්න තියෙනවද? මේ වෙනකොට නැව ගිලෙන්න පටන් අරගෙන මිනිස්සු මේකෙන් පණින්න උත්සාහ කරනවා. රටේ ජනතාවගේ විශාල විරෝධයක් පත් වෙලා තිබෙනවා. අපට එකඟ වෙච්ච කිවිසුම් ගත වෙච්ච පොරොන්දු වෙච්ච මූලික එකඟතාවයන් අවබෝධයන් ඉටු කරන්න කියන්නේ නැවත සාකච්ඡා කරන්න දෙයක් තියෙනවද කියලා මට නම් හිතාගන්න බෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක ජම්ම අවස්ථාවේදී අපිට මත ගැටුම් තියෙන්න පුළුවන්. ඒක වෙන පක්ෂයක්, අපේ එක තව පක්ෂයක්. ඒ නිසා යම් යම් මත ගැටුම් තියෙන්න පුළුවන්. ඒවට සෑම මත ගැටුමක්ම ඔස්සේ ඔබතුමාලා හිතනවට වඩා හොඳින් යහපත් ආකාරයට අපි ඒව निराකරණය කරගෙන තියෙනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්කම මහතා අද මාතලේ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ප්‍රකාශ කළේ ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් ඉදිරියේදී විපක්ෂය සමග එක්වනු ඇති බවයි. දයසිරි ජයසේකර මහත් දැනුත් ඉන්නේ ආණ්ඩු පක්ෂයේ. ඉතින් ඒක නිසා එතුමා දැම්මම
මං හිතන්නේ ආණ්ඩුව දාලා එයි කියන එක. කොච්චර කිව්වත් ආණ්ඩුව දාලා එන්න බැරි පුද්දලියෝ ඔක ඇතුලේ ඉන්නවා. නමුත් කෙසේ වෙතත් මම හිතනවා අනාගතයේදී ඔය හුඟ දිනේ දයසිරි ජයසිකර මහත්තයා ඇතුළු හුඟ දිනෙන් ඔය පොහොට්ටු අතෑරලා ඉදිරියට එයි කියලා. අනිත් විපක්ෂයට එයි කියන එක මගේ ලොකු හැඟීමක් තියෙනවා. මම දන්නවා ඒක සිද්ධ වෙනවායි කියලා. මේ මොහොත වෙනකොට ආණ්ඩුව කෙරෙහි බලවත් අප්‍රසාදයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඔක්කොම වමේ කණ්ඩායම නිසැකයෙන්ම අපි ඉදිරිපත් කර යන මේ පක්ෂයට අපිට එක්කහුව වෙනවා කියන එක මම කියන්නේ. දේශපාලන වේදිකාවේ අදත් විවිධ මාතෘකා ඔස්සේ විවිධ අදහස් පළවුණා. ඔබට මාව විශ්වාසනේ තමයි අපේ අම්මගෙන් අහන්න මම ජීවිතේ කවදාවත් බය වෙලා නැහැ. දැකලා තියෙනවා මගේ මූණේ බයක් වේදනාව හැමදාම ඉන්නේ මේ වගේම සැලලුවෙන් තමයි. මං ඉපදෙනකොට අමාත්‍යංශ අරන් ආවෙත් නැහැ. මරනකොට අරන් යන්නෙත් නැහැ. මම කරපු පින් විතරයි මං අරන් යන්නේ. අපි නම් කිසිම බයක් නැහැ. අපිට තියෙන්නේ මේ ජනතාව අනේ පව්. ජනතාව මේ නඩේට හැමදාම රැවටුණා. ඇත්තටම කියනවා නම් මේ රටේ මුදල් අමාත්‍ය ධූරයේ ජනාධිපතිතුමාට පුළුවන් මේක කරන්න. අපි කියන්නේ මේක මේ අලුත් දෙයක් නෙමෙයි මාධ්‍ය සම්දර්ශන. ආයේ අලුතේ වඩම්මන්න දෙයක් නැහැ. අපි කියනවා නම් බැසිල් කුමරුට මේ ඉක්මනට දෙල් මිල අඩු කළා, මේ වඩු මිල අඩු කළා. මේ රටේ මිනිසුන්ට මේ යන එනමන් නැතු ඉන්නේ හොම්බෙන් ගිහිල්ලා ඉන්නේ. කෝ ඉතින් දැන් හබක්නේ. හැමෝටම අමාරුයි. මේ වගේ වෙලාවක ජාතික වශයෙන් වගකීමක් තියෙන දේශපාලන පක්ෂ තියෙනවනම් ජාතික ව්‍යසනයකදී ඔවුන් එකවන්ව ඒ ව්‍යසනයෙන් ගොඩ ඒව සඳහා කටයුතු කිරීම තමයි යුතුකමහ වගකීම. ජනාධිපතිවරණයක් ආපුවාම අපි තාමත් පැහැදිලිව කියනවා අපේ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහත්මයා එතුමා සමගි ජනබලවේගයේ අපේක්ෂක විතරක් නෙවෙයි විපක්ෂ නායකයවරයා හැටියට සෙසු සියලු දේශපාලන පක්ෂවලටත් නායකත්වය දෙනවා. ඒ නිසා පොදු අපේක්ෂකයා විය යුත්තේ සජිත් ප්‍රේමදාස මහතායි කියන ස්ථාවරයේ කිසිම වෙනසක් නැහැ. ලංකා ඉතිහාසයේ කිසිම රජයක් තිබිලා නැහැනේ අභ්‍යන්තර අවුල් තිබුණ නැති හැම තිස්සෙම එක ඇති වෙනවා නැති වෙනවා. අද රටේ ජනතාවගේ සැබෑ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්නේ නැතු. මර්ධනය තුලින් මේ කොරෝනා නීති රීති භාවිතා කරමින් රටේ ජනතාවගේ නැගිටීම එහෙම නැත්නම් රටේ ජනතාව විරෝධය අද මැඩපවත්තන හදනවා. ඇත්තරම රජය මේ කරන්නේ ජනතාව මර්ධනය කරන්න යෑම තුලින් ජනතාවගේ පීඩනය තව තවත් උස්සන්න කරලා විශාල පිබිරීමකට ඉස්සරහට රටේ ජනතාව ලෑස්ති ගන්න සූදානම් කරන එක තමයි මේ රජය කරන්නේ. අපි ජනතාවගේ අවශ්‍යතාවය හඳුනා ගන්න ඕනේ. අපිට පක්ෂවල අවශ්‍යතාවය නෙමෙයි. ඒක නිසා රටක් හැටියට ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න අපි හැම කෙනෙක්ගේම අදහසුත් අරගෙන රටේ සුබසිද්ධිය ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන්න ඕනේ. වේවල් බාණ්ඩ නිෂ්පාදකින්ට විධිමත් වෘත්තීය පුහුණුවක් අවශ්‍ය බව කර්මාන්තයේ නිරත වූවන් පවසනවා. නිසි වෘත්තීය පුහුණුවක් ලබාගත හැකි මාර්ග නැති නිසා අලුත් પરම්පරාව කර්මාන්තයෙන් ඈත් වන බවයි වාර්තා වන්නේ. මේ වර්තාව සකස් කළේ අප ගම්පහ දිස්ත්‍රික් වාර්තාකරු විසින්. කොළඹ නුවර මාර්ගයේ පස්යාල පසුකර යන විට රඳා වඩුන්න හමුවනවා. රඳාපඩුන ගම්මානයේ බොහෝ දෙනෙකුගේ ජීවනෝපාය වනු ඒ වේවැල් බහණ්ඩ නිෂ්පාදනයයි. මෙම ප්‍රදේශය වේවැල් දිනිය ලෙසද හඳුන්වනවා. සැබෑවටම වේවැල් දිනිය කියන්නේ රඳාපඩුන පසුකර කිලෝමීටර් 2ක් යෙතනයි. එක්දහස් නවසිය හැත්තෑව දශකයේදී මෙම ප්‍රදේශයේ වේවැල් බහණ්ඩ නිෂ්පාදනය හා අලවිය ආරම්භ වී තිබෙනවා. අද වන විට වේවැල් බහණ්ඩ නිෂ්පාදන අලෙවි කරන ස්ථාන 75ක් පමණ තිබෙනවා. නිවස අලංකරණයේ සිට බොහෝ වේවැල් බහණ්ඩ මෙහි නිෂ්පාදනය කරනවා. මේ වේවැල් බහණ්ඩ නිෂ්පාදකයන් මුහුණ දෙන ගැටලු පිළිබඳව අපට කතා කළා. පර්මාදකර වේවැල් නඹරියක් ඉදින් ගන්න කරදරයි. ඒ වගේ මේ දැන් හොඳට ඒ කාලේ දැන් කොරෝනා ලබයක් ලැබුණ නැත්නම් ඉබද විශ්වයව තිබුණා. ඒ කර්මාන්තයෙන් මේක රාජ්‍ය හොඳට ගව කරනවා නම් මේක ඉදරා විමුද මේ ඉස්සරහනේ යන්න පුළුවන්. කොරෝනායින් හින්දා ඉතින් වේවල් බිස්නස් එකට ඇත්තටම පාඩුයි. බිස්නස් අඩුයි. තිබ්බට වෙනදාට තිබ්බ බිස්නස් එක දැන් නැහැ. ගොඩාක් අඩුයි අර සංචරණ සීමා නිසා තමයි ගොඩක්ම බිස්නස් අඩු වෙලා තියෙන්නේ. දැන් මේ කර්මාන්තය ඇවිල්ලා මේ ගමට අවුරුදු 40ක් 45ක් විතර වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපට මේ වේවල් කියන අමුදවිය නැහැ. හරිද? ගේන්නත් බෑ. පළාතෙන් පළාතේ යන්න නැති හින්දා වේවල කපන්නත් බෑ. වේවල ගේන්නත් බෑ. මොකවත් බෑ. ඒක ලොක්ඩවුන් කරලා තියෙන්නේ. හැබැයි දැන් මේ වේවල් කංකරුවෝ මෙච්චර කාලයක් කොරෝනා මුත්තේ ජීවත් වුණා. හැබැයි මේක ඇමැතිලා ඉන්නවා. ඒකත් අපි මේක දිහා බලන්නේ නැහැ. ඒ කට්ටිය අර උඩ එළපතෙන් කුතුහරත් කරනවා. පදිය ගන්නවා. වාකරි මාධ්‍යයකට බරුවක් කියනවා. සනසනවා. මේ ගමටත් ආවා.
මේ සියලු ගැටලු වලට අමතරව නිසි වෘත්තීය පුහුණුවක් ලබා ගැනීමට වැඩපිළිවෙලක් නැතිකම පිළිබඳ සියතට අදහස් දක්වන නිෂ්පාදකයන් දිරිගන්න තැන්නක් නැහැ ඉතින් එහෙම නම් කවත් නැහැ එහෙම ඉතින් මේ කියන්නේ අර පුහුණු පාසලක් වගේ හදනවනะ දැන් තරුණ අයට යොමු වෙන්න එතකොට පුළුවන් මේවා ඉගෙන ගන්න අපි දැන් අම්මගෙන් ඉගෙන ගත්තේ ඒ වගේ තව තරුණ අයට පුහුණු පාසලක් වගේ දාලා උගන්වනවනะ ඒවත් රජෙන් කරනවනම් ඇත්තරම තව මේවා වේවල් රසව තව ඉහළට ගෙනියන්න පුළුවන් මේ අපූර්ව නිෂ්පාදන ලෝකයට අපනයනේ කොට විශාල ලෙස මුදල් ඉපෙය හැකි ස්වභාවික වේවැල් නිෂ්පාදන වලට දේශීයවත් හොඳ ඉල්ලුමක් පවතිනවා මෙම කර්මාන්තයේ අඩුපාඩු සොයා බලා විධිමත් කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු වේවා යන්න සියත අපගේ පැතුමයි රාත්‍රි පුවත් විකාශය අවසන් යලිත මෙමු හෙට උදැසන 6ට ඔබට සුබ රාත්‍රියක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.